පින් පත් ඔබ හැමතිනාටම. තතාගත බුදුමුවින් දේශනා කරන්නට දුළු, එවතු මෝස්රිි සද්ධර්මය අවබෝධ කරගෙන දුර්ලප ලැබෝතු මිනිසාත පවය, කුසල් මත පිහිටාව බේචීවිත අර්ථවත් කරන්නට නිරතුරුවම අධිෂ්ඨාන කරන්න. එව දෙස්සා ඔබට මගකයා දෙෙන බෞද්ධ්‍යහාරූපවාහිනිය සුපින්වත් ඔබ වෙත සන්නේදනය කරන දායකත්ව සද්ධර්ම දේශනාව මෙලෙසින්න ආරම්ම කරන්නේ. ඒතිෙසා සිදුකලාවෝ ගෞරුවනී ආරාධනාවෙන්, බෞද්ධයා රූපවාහිනී දම් සභහා ම්ඩ පේවෙත වැඩම කොට වැඩහිදින ගෞරුවණිය පින්වත්ස්වාමීින් වහන්සේ, පූජනීය කෝරලයාක මසරන තිස්ස ගෞරෝණිය ස්වාමීින් වහන්සේ අපි හැමතිනාම පළබුවෙන් සාධනාද නං පා නමස්කාරපූර්කව පිළිගනිමෝ සාධූසාතුූසාතුෝ. සැදවතුනේ තුම ස ධර්ම දේශනාව මුළු මහත් ලෝකයාටම සංවේදනය කරනට අද දව සේ පින්බර දායකත්වය ලබාදමෙන් කටයුතු කරනවා. හොරන කලන් විලපදිංචි ස්වර්ණ ලතා මුණ රච්චි මහත්මය ප්‍රධාන පවුලේ පින්බත් පිරිස නමුතන්සන්ස භගවතු වරහතු සබදමමිසු අප පටිහතඥානචාස. දස බල දරස්ස චතු වීසාරජ ජෙවිසාර දස්සෙ සබබ සතුතුතෙමස්ස දමමිසරස්ස දමමරාජස්ස දමම සාමිසෙ තතාාගටස්සෙ සබඥුණු සම්මා සමබුද්බුදස්සෙ. නමෝතස්ස භගවතු වරහතු සභභදමමිසු. අප අපටි හතඥානචාරස්ස, දස බලදරස්ස චතු වී සාරජ ජෙවිසාරදස්ස. සමභ සත්තුතුතමස්ස දනමිසරස්ස දම්නමරාජස්ස දමමස් සාමිස්ස තතාාගතස්ස සම්ලබඥුණු සමමා සමබුද්බුදස්සේ. නමෝතස්ස භගවතු අරහතු සබබ දමමිසු අප පටි හත ඥානචාරස්ස දස බල දරස්ස චතුවිසාර ජෙවිසාර දස්ස සබබ සත්තුතුතෙමස්ස ධම්නමිසරස්ස ධම්නමරාජස්ස දම්නමස් සාමිස. සතාගර්තස්ස සඥනුලෝ සමමා සම්නම්බුද්බු දස්ස සද්ධර් මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානන් වෙන්නේ ලෝතුරා සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් කෙරෙහි, අසීමමිත දයාවෙන්, කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ, පරම ගම්බීර වූ ශ්‍රීසදධර්මරත්නයෙන්, අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටස. දේශ කරවගන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රභණය කරන්නත් එසේ ධර්මශ්‍රවනය කිරීමෙන් ලැබෙන අවවාද අනුශසනා තම තමන්ගේ ජීවිත වලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොවා ආයිතිභවයකින් සැනසෙන්ලත් අවසන ප්‍රාර්ථනා කරන බෝධීෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර් සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා මේ කුසල් හේතුවාසනාවේවා කෙන පරම අර්ථය ඇතුව. පිනතනි අද ධර්මදේශනාවේ මාතෘකා වැහැටියට. පහුගිය දිනවල සාකච්ඡා කරන්නටයදනි අචින්තේය කියන සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ චතුක්ක නිපාතිය තමයි සඳහන් වෙන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ අසීමමාන්තික ගුණ ඒවගේම භාගතුන් වහන්සේගේ අනන්ත බව බුදුගුණේ තියෙන අනන්ත බව පැහැදිලි කරෙන සූත්‍ර දේශනාව මේ දේශනාව ඇසුරෙන් සිදුකරන හතරවෙනි ධර්ම දේශනාවයි අද සිදුකරන්න බලාපොරොත්තු වෙන්නේ පෙනතුනි බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්ත වෙන හැටිය අපි පහුගේ දේශනාවල් වල මතක් කළා බුදුගුණ භාාවනාව වඩන්න බලාපපුරොත්ව වෙන හිටයට මේ සූත්‍ර දේශනාව මහත් වූ උපකාරය බුදුගුණා අනන්තයි කියල කියහම බුදුගුණ කොහොමද අනන්ත වෙන්නේ කියන කාරණාව පිළිබඳව කරුණු තමයි සාකච්ඡා කළේ. පෙනතිනි අපේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකක් තිබුණා. නිතර නිතර ධර්මය තුළින් අපේ ගැ අහල තියෙනවා. මේ මහාපුරුෂ ලක්ෂණ කොහොමද ලැබුුණ මොනව කරලාද ලැබුයි කියන කාරණාවත් ඉතාම විශේෂයි. බුදුරජාණන් වහන්සේ හැර තවත් මහාපුරුෂ ලක්ෂණ තිබුණාය මේ ශසන ඉන්නවා. මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකමච් රහතන් වහන්සලා දෙන්නෙක් ශාසනය වැඩහිටියා. ඊට අමතරව තිස් දෙකම නැතත් යම් ප්‍රමාණයක් තිබිච්ච රහතන් වහන්සේලා තවත් වැඩ හිටිය. විශේෂයෙන් නන්ද මහරහතන් වහන්සේ එකන බුදුරජාණන් වහන්සේගේම මල්ලි ප්‍රජාපතයේ ගෝතමින් වහන්සේගේ පුතනුවන් මෙ නන්ද මහරහතන් වහන්සේටත් මහාපුරුෂය ලක්ෂණ තිස් දෙකම තිබුණා සිද්ධහාර්ථ මහභෝසතාන්නන් වහන්සේගේ පුතා රාහුලකුමාරය පස්සේ කාලෙ ශාසනය පැවිදි වුුණා රහත් වනා හුලු හරහතන් වහන්සේටත් මහාපුරුෂ ලක්ෂණ තිස් දෙකම තිබුණා. මහාකාශ්‍යපාදී මහරහතන් වහන්සේලාට ඉං ලක්ෂණ කීපයක් තිබුණා ලොතුරා බුදුරජාණන් වහන්සේගේ මහාපුරුෂ ලක්ෂණය ලබන්ඩ සංසාර කොයි කොයි විදිහට කුසල් රැස්කරන්් ඇද. න බුදුරජාණන් වහන්ස ගැන සඳහන් කරහම අපි අසම සමයි කියන කාරණාව සඳහන් කරනවාන එක කිසිම කෙනෙකුට සමාන කරන්න බෑ සමාන වෙනවන තවත් ලෝතුරා බුදු කෙනෙකුට ම විතරයි. ඉන් බාහිර කිසිම කෙනෙකුට සමාන්න නෑ. එනිසා තමයි අසම සම කියල කියන්නේ එක බුද්ධෝත් පාද කාලයක බුදුරජාණන් වහන්සේෙනමයි පහළිවෙන්නේ බුදුරජාණන් වහන්සල දෙනමක් ලෝක එකට පහළ වෙන්න නෑ හේතු ගණනාවක් සඳහන් කරනවා එක හේතුවක් පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේල දෙදෙනෙක් ඔසෝවාගෙන ඉන්ඩ මේ මහපොලෝ සමත් නෑ කියලා මහපොලෝට බර වැඩි ඒ තරම්ම ගුණකදම්බයක් ගුණේ බර වැඩි නිසා මහපළෝ සමත්නය කියල සඳහන් කරනවා එනම් එක බුද්ධාන්තරයක වැඩයින්න එක බුදුරජාණන් වහන්සේ නමයි එතකොට ඒ බුදුරජාණන් වහන්සේට සමාන කවුරුවත් ඒ බුද්ධ කාලය තුළ නෑ ඒ නිසා තමයි අසම සම කියල කියෙන් එනම් මේ මහාපුරුෂ ලක්ෂණ සක්විති රජවරුන්ටත් තියෙනවා නන්ද මහරහතන් වහන්සේ සංසාරය කොයි තරං සක්විදි වෙඩ ඇත්ද පාරමිතා පුරාගනන කොට මේ ජීවිතෙත් පැවිදි නූනානං සක්විති රජේ. රාහුල මහරහතන් වහන්සෙත් එහෙමම තමයි අපේ ශාසනයේ අසූ මහශ්‍රාවකයන් වහන්සේලා මහාකල්ප ලක්ෂයක් පෙරුම්පුරණ කොට අග්‍රශ්්‍රාවකයන් වහන්සේල දෙනම මහාකල් පාසංකීයකුත් ලක්ෂයක් පාරමිතාපුරණකොට. කොච්චරණං සක්කිතිවෙෙන්ඩ ඇත්ද. පන්නතින සක්විති වෙච්චවාර බොහොමයි නමුත් කවුරුවත් බුදුනේ නෑ. එනං සක්විති රජිරුවන්ටත් මහාපුරුෂ ලක්ෂණ තියෙනවා මහරහතන් වහන්සේලාටත් මහාපපුරුෂ ලක්ෂණ තියන මහරහතන් වහන්සේල හිටිය නමුත් ඒ කවුරුව බුද්ධත්වය කියෙනතැනට වෙල්ලන ලෝතුරා සම්මා සම්බුද්ධත්වයේ ශාක්ෂාත් කරගත්ත මහ බෝසතානන් වහන්සේ මහාපුරුෂ ලක්ෂණවලින් යුක්තයි. එන බුදුරජාණන් වහන්සේගේ ලක්ෂණයයි මහ රහතන් වහන්සේ ගේ ලක්ෂණයයි දෙතිස් මහාපුරුෂ ලක්‍ෂණම තමයි නමුක් ඒ සාමාන්‍ය අපි කතා කරන රහත් මට්ටමටයි ලවතුරා බුද්ධත්වය ලබා ගත්ත මට්මයි අතර විශාල වෙනසක් තියෙන නිසා මේ පුරුෂ ලක්ෂණ ලබන්ඩ අන් සියලු දෙනා මොනම්මන විදිහේ පිංකංකලාාද ඒ සියල්ලටම වඩා බැඩියෙන් පින්ංකරල වැඩියෙන් පාරමිතාපුරල තියෙනවා බුදුරජාණන් වහන්සේ. ඒ කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ කාරණාව සඳහන් කරලා තියෙනෙ පින්නතිනි විශෂයෙන් මෙච්චර මෙච්චර පින්කලා කියල නෙමෙයි වචන හතරකින් තමයි කියලති. මොකක්ද මේ වචන හතරින් සඳහන් කරලතියන්නේ උපචිතත්තා උත්සන් නත්තා විිපල මේ පින්කරලතිෙන් හැටි. කටත්තා කියල කියන්නේ පින් කරන්ඩ ඕනේ උපචිතත්තා නැවත නැවත කරඩනේ පිනතිර උදාහරණයක් සඳහන් කළුත් අපි බොරොලු කැටයක් එම නැතන් ගිල් බෝලය වැලි සහිත පොළොක දැම්ම හම නැතම් පොළොව මතුපිට දැම්මහම එක ඒ තරම් පේන්නේ නෑ මො එකයින්නේ එතෙන්ට දෙකක් තුනක් හතරක් පහක් දාපුහම වැඩිපුර පේනවා සීයක් දාහක් දහදාහක් විදිර එකතු කරහම ගිල්බෝල කන්දක් පේනවා අං ඒවාගිත මයි එකම කුසල කර්මය නැ නැ නැවත නැවත කරලාතිනවා එතකොට නැව නැ නැව නැවත එකම කරහම එතන පින් කන්දක් බවට පත් වෙනවා එන කටත්තා කරන්ඩ ඕනේ උපචිතත්තා නැවත නැවත කරන්නනේ උත්ස නත්තා අං එහෙම නැවත නැවත කරහම ඉහලට එස වෙලා පේනවා අතින්ට ජිල්බෝල නැවත නැවත දැම්ම හම ජිල්බෝල කන්දක් පයේනවා එකම පින්කම නැවත නැවත කරහම එතන පින් කන්දක් තියෙනවා විිපුලත්තා එතකොට පින්නතුනී එකම පින්කම නැවත නැවත කරලා වත් නොයෙක් පින්කං ඒ විදිහටම නැවත නැවත කරනවා එහම කරලා විශාල වශයෙන් පින් රැස් කරලයි තියෙන්නේ නොයෙක් ආකාරයේ පින්කං කරලයි තියෙන් අප මේ විදිහට උදාහරණයක් සඳහන් කළු අපේ බුදුරජාණන් වහන්සේගේ අභිණීල සුනෙත්ත ඉතාම ලස්සන ඇස් දෙකක්තිබුණා ඊට සමාන ඇස් දෙකක් දෙවියන්ටත්නෑ ප්‍රහ්මයන්ටත්නෑ එනම් බිනිස්සුන්ට කොහොමත් නෑ භාග්‍යතුන් වහන්සේගේ නේත්‍ර සඟලට සමාන නේත්‍රයක් තිබුණ කෙනෙක් වෙන කොනිවත් නෑ ඒ තරම්ම ලස්සන ඇස් දෙකක් ලබන්ඩ මොනවාගේ පින්කං කරන්න ඇද්ද පින්නතුනී කෙනෙකුට රවල බලනකොට කේන්තීන් බලනකොට අපේ ඇස් දෙකත් වෙනස් වෙලායි තියෙන්නේ රතුපාට වෙලා බලන කෙනාට මුහුණ දිහා බලන්ඩ බය හිතෙන බවක් තියෙනවාඒ බයත් එක්ක ඒ මූන ඇතිබච්ච සිරියාවන්තකම නැති වෙලා භානක මූනතියගේ විරූපී මූුණ අරුණ බැලූ බැලූ අතේ පේන මහා කඳු යායක්වාගේ. අපිටත් භාගිතුන් වාසි දේශනා කළා. මේ ජීවිතයේ යටත් පිරිසින් තිසරණ සහිතව පන්සිල්වත් ආරක්‍ෂා කරගෙන. දසදාන වස්තුූවත් සම්පූර්ණ කරන්න කියලා. පිනතුන හිතන්ඩකු දසදාන වස්තුව වරක් දෙවර තුන්වර කතරවර. නොයෙක් අර මේ ජීවිතය අපි සම්පූර්ණ කරහම මරනාසන්න වෙලාවේ තමන්කරපු පින්කන් ටික කල්පනා කරනකොට. මේ මේ විදිහේ පින්කං කරා කියලා හරියට නිකන් කඳු යායයක් වගේ දකින්න පුළුවන් හැම තැනම පෙන්නේ අපි කරගත්ත පුුණ්්‍ය කර්මපු තමයි. එන මහබෝසතාණන් වහන්සේ පින්කරපු හැටි තමයි මේ කියලා තියෙන්නේ කටත්තා කරලා තියෙනවා. උපචිතත්තා නැවත නැවත කරලතියෙනවා. උත්සන්නත්තා ඉස්සිලා ඉස්සිලා පේන හැටියට කඳු කඳු වගේ පින්කං කරලතියෙනවා. විපුලත්තා හාත් පස බලහම හැම පැත්තෙම්ම පේන්නේ තමංකරපු කුසල කර්මයම පැතිරිලා පේන පටන්ගන්න. ඒ තරං පින්කරල තමයි මෙ මහාපුරුෂ ලක්ෂණත් ලබලතින. එහමනම් ඒකරපු තර පරමිතාව පූරණය කර නෑ කිසි කෙනෙ ඒ නිසා අන් සියලු දෙනාටම වඩා භාග්‍යතුන් වහන්සේගේ ලක්ෂණ ඉතාම කියලයි. ඊනකට පිනතින සඳහන් කරනවා විශේෂයෙන් අනන්ත සක්වලවල්ල සීමාවක් නෑ. අනන්ත ජීවීන් එතොට සක්වලේ කොච්චන ජීවිීන් ඉන්නවා නන්ත සක් වලවල් වල දිවියලෝකවල බ්‍රහමලෝකවල මනුස්සලෝකවල තිරිසංලෝකවල ප්‍රේතලෝකවල මේ ආද හැම්ම සක්වලක හැම සත්වයෙක්ම. එක්කෙනෙක් පින්කං සීයක් කරලා තියෙනවා. එක්කෙනෙක් එක සතෙක් පින්කං සීයක් කර ලතියෙනවා. කාරණාවයම මේ පැහැදිලි කරන්නේ එතකොට එක්කෙනා එක පින්කම සියවතාවක් කරහම මේ අනන්ත සක්වලේ අනන්ත ජීවිීන් කරපු පින්කං ප්‍රමාණය එකතු කළුත් කොච්චර ප්‍රමාණයක් වෙේද. ඒ කාරණාව සරුවඥතා ඥානයකට වැටහෙනවා මිසක් අපිට තේරෙන්නේ තේරෙන. දෙන සඳහන් කරනවා අනන්ත සක්වල අනන්ත ජීවීන්. එක්කෙනා එක පින්කම සියවතාව බැගින් කරලා ඒ පින්කං කන්ද එකතුකළුත් කොච්චරක් වෙයිද. ආන් ඒ එකතු කරපු ප්‍රමාණය වගේ පින්කං සීය. මහා බෝසතා නන් ව හස තනියම කරලා තියවා කියලා එතකොට ඒ කාරණාවේ විශාල අනන්ත බවක් තියෙනවා බොදුගුණා අනන්තයි කියල කීවට අපිටේක කවදාවත් තේරුම් අරගෙනවර කරන්න බැරී එකයි ඊළඟට පිඩතනේ තෞතිසාවේ අභිධර්ම දේශනාව කරපු අවස්ථාව මේ අනන්ත බව තේරුම් ගන්ඩ තවත් අවස්ථාව බුද්ධත්තයෙන් හත්තනි වස්කාලේ තීර්ථකයන් දමනය කරන්න යමකමහා ප්‍රාතිහාරය දක්වලා අපේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාරයෙන් පස්සේ රුවන් සක්මනයේදිම කල්පනා කරනවා පෙර බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාරයෙන් පස්සේ මොකද්ද කළී කියලා ඒකෙනි භාගිතුන් වහසේ ඇයි එහෙම බලන්නේ බුද්ධ වන්සේ සිරිත ආරක්ෂා කරන්ට හැම බුදුරජාණන් වහන්ේ නමක්ම එක බලනවා සෑම බුදුරජාණන් වහන්සේ නමක්ම තීර්ථකයන් දමනය කරන්ඩ යමක මහා ප්‍රාතිහාරය දැක්කු අට පස්සේ තෞතිසාාවට වැඩම කරන වස් සමාගනමෙන්න්නේ ඒ සම්ප්‍රදායට අනුව අපේ භාගිතන් වහසත් හත්තෙ නිවස්කාලය ගත කරන්නේ තෞතිසාහි බුරජාණන් වහසේ තවතිසාාවට වැඩිය නමුත් කෝටි ගණන් මිනිස්ු එකතු වෙලා ඉන්නවා මේ ප්‍රාතිහාරය බලන්ඩාපු අය. ඒ අයට භාගිත වහස දකින්න නෑ පස්සේ මහමුගලන් මහරහතන් වහන්සගෙන් අහපු හම බුදුරජාණන් වහස කෝ කියල. අනුරුද්ධ මහරහතන් වහන්සගේෙන් අහන්න කිරවා. අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කලා තෞතිසාාවට වැඩිය කියලා. මාතෘ දිවරාජාණන්ට අභිධර්මයේ දේශනා කරන්නයි වඩින්. සියලූම බුදුරජාණන් වහන්සේලා අභිධර්මයේ දේශනා කරලා තියෙන්නේ මුලින්ම තෞතිසාවී. එනිසා අපේ භාගිතන් වහන්සත් වැඩියා. එතකට මාතෘ දි්‍යරාජය වැඩ ඉන්නේ කොරේදය තුසිත භවන තුසිත භවනී දලා විශාල දිවවි පිරිසට. පෝටි නන් දෙවිවරුත් එක්ක තවතිසාාවට වැඩම කරනවා. පිනතිර මේ මාතරු දිවිරාජයක් කියල කීවට මෙ පිරිමි දෙවියෙක් ඇයි මාතරු කියන නම කියන්නේ බෝසතාණන් වහන්සේගේ අම්ම නිසා දිව්‍ය අංගනාවක් නෙමේ මාතර දිවිරාජයක් කියල කියන්නේ පුරුෂ දෙවියක් ැටියට තමයි සඳහන් කරලා තියන්නේ. එතකොට තුන් මාසයක් වස් සමාදන් වෙලා අභිධර්ම දේශනාව දෙවියන්ට කරනවා පෙනත තෞතිසාාවය එක දවසට අපේ අවුරුදු සීයක් ඕනේ තෞතිසාාව එක දවසකට අපේ අවුරුදු සීයක් ඕනෑ එතකොට ඒ දෙවියන්ට දවසකට එකවේලක් හොඳටම ප්‍රමාණවන් ආහාර ගන්නකොට දවසකට එකවල හොඳට මැති එම් අපේ අවුරුදු සීයකට වතාවක් නේ දේ දෙබියව ආහාරවෙලක් ගන්න. නමුත් බුදුරජාණන් වහන්සේ මනුෂයෙක්. බුදුරජාණන් වහන්සට ආහාරවශ්‍යයි ආහාර වලඳන් නැතු තුම් මාසෙම වැඩයින්නත් පුළුවන් දවසනූුවයින්නේ භාගිතුන් වහසේට අධිෂ්ඨාන ශක්තියෙන් එහෙමීන්ට පුළුවන් සත්සතිය ගත කරන කාලේ. දවස් හතලි නමයක්ම වැඩ හිටියනම් දවස් අනුවක් වැඩ ඉන්නව කියෙ එක භාගිතුන් වහසට කොහොමත් අපහසුවක් නෙමෙයි නමුත් භාගිතුන් වහස ධන වලඳන්ඩ පිණඩපාතිට වඩිය දෙවියෝ එකවේලක් ආහාර වලඳන කොට දවසකට එකපාරක් භාගිතුන් වහසි පිණඩපාති වැඩියහම මේ දේශනාව ඇතුළේ. අනූ වතාවක් මේ දේශනාව නවත් තැඩුවෙනවා. දවස් අනුවක් තියෙනවන දවසකට එකවේලක් පින්ඩපාති වඩිනව කියලා කියන්නේ වතවල් අනුවක් දේශනාව නවත් තැඩුවනේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනාව නතර කලාට එක දෙවියන්ට දැනෙන්නේ නෑ. ඇයි දෙවියන්ට දැනෙන් නැත්ති. දෙවියන්ට ධර්ුම දේශනාව සිදුකරන අතරේම බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරනවා තවත් බුදුරුවක් මැවෙන්ඩ. අධිෂ්ඨාන කරලා බුදුරුවක් මවනෝ. බුදුරජාණන් වහන්සේ ධර්මාසනයෙන් නැගිටින වෙලාවට බස් සමාදන් වෙලා ඉන්නන්නේ පා්ඩුම්බල සයිලාසනි. ආසනයෙන් නැගිටින වෙලාවට අර නිර්මිත බුදුරජාණන් වහන්සේ භාගිත වහන්සේ විසින්ම ආසන වඩ හිඳුරුණු. දෙවියන්ට තේරෙන්නේ ආසනය උඩම මවනෝ. ඒවුනාට පින්නතුනී මවපු බුදුරුවකට පුළුහන්ද දහම් දේශනා කරන්න දේශනා කරන්න ධර්මය වැටහෙන්නේ වැටහෙන්නේ නෑ. තැන් වර්තමානය අපි නොයෙක් යන්ත්‍ර සූත්‍රහද පරිගනක යන්තරයක් නමුත් අපි දෙන දත්ත ප්‍රමාණයට වැඩ කරනවා. ක්‍රෝන්තරයකුත් එහෙමයි අපි දීලා තියෙන දත්ත ප්‍රමාණයට අනුව ක්‍රියත්ම කරෙනවා. එනම් නිර්මාණය කරපු දේකට හිතලා යමක් කරන්න බෑ එනම් නිර්මිත බුදුරජාණන් වහන්සේත් එහෙමයි. අපිට තේරෙන්න්නේෙ නෑ කොහොමත් අපේ භාගිතු වොහස්සේ දෙවියන්ට අභිධර්මයේ දේශනා කරන ගමන් අපිකිම භාගිතුන් වහසේ උදේ නමේට පින්්ඩ පාතර වඩින්ට සූදානන් වෙනවා කියලා. නැත ාගතුන් වහන්සේ ධර්මාසනයට වඩින්නේ දවල් දෙකට කියල සඳහන්කළුත් ධනින් පස්සේ භාවනා කරන වෙලාවත් ඉවරවෙලා තමයි නැවත වඩනවා කියලා කියන්නේ. අපිගේ මෙතකොට පැෑ පහක් කියලා නමයේ ඉඳලා පැපහක් ඉදිරියට දේශනාාවිය යුතු ධර්මය අධිෂ්ඨාන කරනවා. සාමානිකෙනෙකුට කාරුණවා දෙකක් කර ඇකිද. එක දේශනාවක් කරන ගමන් ඒ දේශනාව නතර කරන්නේ කොතනද එතන ඉඳල පැයි පහක් අපි කියමු එ පැය පහක් දේශනා විය යුතු ධර්මය අධිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහන්සගේ දේශනාව ඉතාම වේගවත්.වාග විලාසේ ඉතාමත්ම වේගවත්. සඳහන් කරනවා තෞතිසාාවය අභිධර්මය දේශනා කරනකොට වග විලාසේ සාමාන්‍ය අයට ධර්ම දේශනා කරනවට වඩා ඉතාමත්ම වේගවත් කියලා. සාමාන්‍යෙන් අපි එක වචනයක් කතා කරනකොටේ. බුදුරජාණන් වහන්සේ ගිශ්‍රීමක අර නිර්මිත බුදුරුව අධිෂ්ඨාන කරපු ධර්ම ප්‍රමාණය දේශනක නිර්මිත බුදුරජාණන් වහසේ ආසනය වැඩඉන්නවා අධිෂ්ඨාන කරපු ප්‍රමාණය දේශනාාවෙනවා දෙවියන්ගේ කල්පනාව භාගිතන් වහස ආසනය වැඩඉන්නවා කිය. බුදුරජාණන් වහන්සේ අනවතප්ත විලගාවට වැඩල. පැන් සැනහිලා උතුරුකුරු දිවයිනට පින්ඩ පාති වඩිනෝ. නැවත පිඩිසිගාගෙන අනවතප්ත විළගාවට වැඩල. සිංගාගත්ත දානනි ටික වලඳලා විවේක ගණ්ඩ ඒ ළඟතියෙන සඳන්වනාන්තරේකට වඩිනව කල සඳහන් කරන චන්දන උද්‍යානයක් කිල් කියෙන්. ැරියුත් මහරහතන් වහන්සේ භාගිතන් වහසසි විවේක ගන්න වෙලාවට එතෙන්ට වඩිනෝ එතෙක් දෙවියන්ට දේශනා කරපු ධර්මය සැරියුත් මහරහතන් වහන්සට මාතෘකා හැටියට දේශනා කරනවා. දේශනාවම කරන්න නෑ මාතෘකාටික වගේ තමයි කියන්නේ. මාතෘකාව සඳහන් කරහම ඒ මුළු දේශනාව අවබෝධ කරගණ්ඩ තරන් මහප්‍රඥාවක් සාරිපපුදයන් වහන්සසිට තියෙන. සැරියොත් මහරහතන් වහන්සේ ඒ ඉගනගත්ත ධර්මය මනුස්සදෝකට ඇවිල්ල භික්‍ෂූන් වහන්සේලට දේශනා කරනවා. ආංගේ දේශනා කළ ප්‍රමාණයේ තමයි අදපි සප්ත ප්‍රකරණය කලක අභිධර්මය ප්‍රකරන හතයි ඒ ප්‍රකරන හත සාරිපුත්තයන් වහසේ ඉගෙනගෙන ඇවිල්ලා දේශනා කරපු ප්‍රමාණය. එමන පිනතිනි එතන තියෙනවා බුදු මානන්ත බව බුදුරජාණන් වහන්සෙනමක් මවන්්ඩෝනේ. ඒ බුදුරජාණන් වහන්සේ සිවර පොරොවන විදිහ අධිෂ්ඨාන කරඩෝනෑ. පාතරයෙක් අරගෙනඉන්න විදිහ වෙන ම අධිෂ්ටාන කරණඩුවනේ පිනතන එක් වචනයක් වචනයක් ගාන තොල් හෙළවෙන හැටි දිවහෙවෙන හැටි නත් යොමන දිසාාව නෙත් යෙමිය යුතු ආකාරය මෙ සියල්ල මදිිෂ්ඨාන කරන්නපෙයි. ඒ සියල්ල මධිෂ්ඨාන කරන අතරේ දේශනාවෙන්ට ධර්මත් මදිෂ්ඨාන කරන්න ඕන. හිතල බලන්ඩ මේ කාරණාව කාටද කරන්න පුළුවන් කියලා සරුවන්ඥයන් වහන්සේ නමකට විතරක්ම කරන්න පුළුවන් දය. එතකොට ඒ ඥානශක්තියේ මොන අනන්ත බවක් තියෙනවද මේගේ විශ්මිත වැඩක් කරන්න. බුදුගුණා අනන්තයි කියලකේ හම ඒ අනන්ත බව අපිට කොහොමත් තේරෙන්න. නමුත් එක අනන්ත බවක් අරගන ජීවිතයේ මෙනෙහි කරන්න පටන්ගත්තු. ආගේ පුද්ගලයාට මේ බුදුගුණ භාවනාව හොඳවැට වැඩිෙනවා. ශරීරයේ රෝමකූප සෙලවෙන හැටි පවවිදිෂ්ඨාන කරන්නන්න. අිධර්ම දේශනාව ඒ විදිහට අනන්ත වෙනවා. ඊළට ධාතුන් වහන්සේ පිරිබඳව අධිෂ්ටානය භාගිතු වහස පිරීනිුවම් පෑවට පස්ස මෙන්න මෙච්චර ධාතුන් වහන්සල ප්‍රමාණයක් ඉතුරු වෙෙන්ඩෝනෑ. එල බුදුරජාණන් වහසේ විසින් අධිෂ්ඨාන කරනවා. බුදුරජාණන් වහසේ අධිෂ්ඨාන කරපු ප්‍රමාණයේ විතරයි ධාතුන් වහසල ඉතුරු වෙන්නේ අනනික් සියදුම ධාතුන් වහන්සේලා අු බවට පත්වෙල ඉවර වෙනවා ශරීර කොටස් එත කොච්චර ධාතුන් වහසල ප්‍රමාණයක් ඉතුරුවෙන් ඕන කෙල අධිෂ්ඨාන කළාද පිනත ඇයි ධාතුන් වහසල ඉතුරුවෙන්ට අධිෂ්ඨාන කරන්නේ ඒකාරණාවත් පැහැදිලි කළොත් ඇයි බුදුරජාණන් වහසල ධාතුන් වහසල ඉතිරු කරන්නේ එක කාරණාවක් තමයි අනුකම්පාවනිසා. ළ ගුණ සැලකීම නිසා මොකදදමක් මොන කළගුණ සැලකීමම්ද මහා කල් පාසංක්‍ය හතරයි ලක්ෂ එකක් පාරමිතා පුරාගනාපු සංසාර්ගමනි මේ පාරමිතාවල් සම්පූර්ණ කර ගණ්ඩ මහා බෝසතානණන් වහන්සේට කී දෙනෙක් නම් උදව් කරණ්ඩ ඇද්ද කී දෙනෙක් උපකාර කර් ද මහාකල්ප අසංක්‍ය හතරක් පුරාවට පාරමිතවල් පූරණය කරගන්ඩ උදව් උපකාර කරපු සියලු දෙනාම මහබෝසතන් වහසේ බුද්ධත්වය ලබන කොට මනුසලෝක හිටියේ නෑ. දෙවියන් බුන් අතන හිටියෙත් නෑ අපේ බුදුරජාණන් වහන්සේගේ ආයුකාලයේ අවුරුදු හතලිස් පහක්වාගේ බොහෝම කෙටි කාලෙහි. පිරිනිවක් පැවට පස්සේ අර තමන්ට උදවකරපු අයට කවු්ද සලකන්නන්නේ එතකොටි. ආං ඒ අයටත් පිං ප්‍රැස් කරගණ්ඩ උපකාරයක් හැටියට තමයි ධාතුන් වහන්සේලා ඉතුරු කරන්න. ධාතුන් වහන්සේට කරන වන්දනාවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේට කරන වන්දනාවත් ආනිසංස දෙකක් නෙමේ අපිට ගෙනල්ල දෙන්නේ එකක්මයි. ජේවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳලා ලබන ආනිසන්සේ හා සමාන ආනිසංසයක් ධාතුන් වහන්සේට වන්දනා කරලත් ලබන්්ඩ පුළහන් නං ඒ ආනිසන්සේ අපි කොහොමද ලබාගන්නේ. ඒ කියන්නේ අදත් ඒ ආනිසන්සේ අපිට ලබන්්ඩ පුළහන් කියන එකන. එන කොහොම දෙ යානිසන්සය ලබන්නේ ඇද. ආනිිතන්ට තමයි වටින්නේ. ජීව මාන සම්මා සම්බුද්ධ සංඥාව කියෙනෙක් ඒ කොහොමද ජීවමාන බුද්ධ සංඥාව කියල කියන්නේ අපේ පින්නතුන් යම් චෛත්‍ය මලුවකට ඇතුලෙනවා එමනත ධාතුමන්දිරේකට විහාරමන්දිරයකට බෝධි මළුවකට අපි ගමන් කරන වනං අපි මෙට මෙහ ම ධිෂ්ඨානයක් තියාගණ්ඩුන් සැවැත්නෝර ජේතවනාරාමේ බුදුරජාණන් වහන්සේ වැඩඉන්න කාලෙ. අපට අවස්ථාවක් ලැබුණනන් ජේතවනාරාමේ සුගන්දකුටිය ඇතුළට ගිහිල්ලා. ශද්වර්ණ රශ්මිය විහිදෝ විහිදෝ වැඩඉන්න බුදුරජාණන් වහන්සේගේ රශ්මි මාලාව තුළට ඇතුල්ලෙලා. බුදුරජාණන් වහන්සේගේ මුව මඩල සහ කාන්තිමත් ශ්‍රීදේහයේ දිහා බලලා. වන්දනා කරගන්ඩ අවස්ථාවක් ලැබුණ නං අපි කොහොම වන්දනා කරයිද අපි කොහොම බුදුරජාණන් වහන්සළඟට යයිද කියන කාරණාවට යන්ට ඕනෑ ඇත්තටම සුගන්දකුටියට යන්ඩ ලැබුණ නම් යන විදිහ කොහොමද ඒ විදිහට ඇතුල්ලෙන්ට චෛත්‍යමල්ලූට ඒ විදිහට ඇතුලෙන්ට විහාරමලු විහාාරග විහාරමන්දිරය ඇතුළට. එදා සුගන්ධකුටේ වැන්දනම් මෙහෙමයි වඳන්නේ කියන විදිහෙටම ඒ විහාරමන්දිරිය ඇතුළි වන්දනාක ආං ඒ ශ්‍රද්ධාව ඒ පැහැදීම ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ලබන කුසලේ හා සමාන කුසලයක් අපිට අත්පත් කර වුුණු දම්පැන් පූජා කළත් එහෙමම තමයි වර්තමානිනං සමහරාය බොහෝ තර්ක කරනවානි. මෙ පිළිමොවලට පූජා පැවැත්තුවා කියලා ආනිසල බෙනවද කියලා. පූජා පවත්වනායට නොයෙක් දේවල් කියල චෝදනා කරනවාන. නමුත්මිනතිනී කාරණාව තියනිමිතනෑ. සැවැත් නූර ජේතවනාරාමි ඒ සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා ධනවේලක් බුදුරජාණන් වහසසිට පූජා කරග්ඩ ලැබුණ නං. මං ලෝතුතරා බුදුරජාණන් වහසසිට දානි හදන්න කොහොමද. ආන් ඒ චේතනාව මත පිහිටලා බුද්ධ පූජාව සකස් කර. ඒ සුගන්ධකුටියට අරංගියන්නන් ගෙනියන දක්කිනෝදක ඉද ලැත්තන් අතසෝධන පැන්වල ඉඳලා එස් සියලුම දේවල් බුදුරජාණන් වහසගේ ප්‍රතිමාාව ළඟ තැන්පත් කරලා. ජීවමාන භාගිතුන් වහන්සිට දානි පිළිගැන්වා කියන චේතනාවෙන් වන්දන කර. ඒකුසලය අඩු නැතුව ලැබෙන බව අපේ ධර්මී බොහෝ තැන් වල සඳහන් කරලති නවා. ආංඒකටයි ජීවමාන බුද්ධ සඥඥාව කරකයෙන්. එමන ධාතුන් වහස ඉතුරුවෙන්න්ට අඩිස්ථාන කළේ මොකටද අන්න එවන් ශ්‍රද්ධාවන්තයන්ට සංසාර සාගරීෙන් එතරයන්ට. කුසල් රැස්කර ගන්්ඩ අවස්ථාව උදා කරන්නයි. භාගිතුන් වහන්සේ පාරමිතාපුරණ කාලේ උද උපකාරකරපු කෙනෙක් නමුත්. පස්සෙ කාලි මි සුගතිය ඉපදිලා ධාතුන් වහන්සේල වන්දනා කරලා පුද පූජා පවත්වලා තමන්ඒකින් පලනිලනවා. ඒ අයිකෘතුගෙන සැලකීම කියලකිව. ඒ අයට ප්‍රයෝජනගන්. ොච්චර දාතුන් වහසල ප්‍රමාණය කිතිරු කරණ් එද්ද ද්‍රෝනාාටක් කියල සඳහන්කරයි මහා ධාතුන් වහසල ඇරුණහම මහා ධාතුන් වහසල කොපමනක් ද මහා ධාතුන් වහසල හත් නමක් විශේෂයෙන් බුදුරජාණන් වහසේ අදිෂ්ඨාන කරනවා ඒ තමයි ධන්ත ධාතුන් වහසල හතර නම අකු ධාතුන් වහන්සේලා දෙනම සහ රලාට ධාතුන් වහන්සේ මේ විශාලතම සරවඥ ධාතුන් වහන්සේලා හත්නම ඇරුණහම කුඩාධාතුන් වහන්සේ මධ්‍යම ධාතුන් වහන්සේ මහා ධාතුන් වහන්සේලා කියල නැවත කොටස් තුනකට බෙදෙනවා කුඩාම ධාතුන් වහන්සේලා අබයට සමානයි මධ්‍යම ධාතුන් වහන්සේලා කඩසහල් සමානයි ලටයක් දෙකට කැඩුන හම වගේ මහා ධාතුන් වහන්සේලා මුම් පියල්ලක් වගේ කියල සඳහන් කරනවා කොඩා ධාතුන් වහන්සේලා සමං කෙකුළු පාටයි මධ්‍යම ධාතුන් වහන්සේලා ඇද්දල පාටයි මහාධාතුන් වහන්සේලා රන්වන් පාටයි මේ සියල්ලගේම එකතුව තමයි ද්‍රටක් පිනතිනි ද්‍රෝණයක් කියල කියන්නේ සඳහන් කරනවා අපි හුන්ඩු හැටියට සඳහන්කළු ද්‍රෝණයක් ඇතුළේ හුන්්ඩු තිස් දෙකක් තියෙනවා කියලා එටකට ද්‍රෝණ අටක් තියෙනවා එමනම් තිස් දෙකේව්ුවා අටක් දෙසය පණස් අය හුන්ඩු දෙසිියපනස් සයක් ද්‍රෝණ අටක් සේරු හැටියට බැලුවොත් හැටහතර. ඉතුරු වෙච්ච ධාතුන් වහසලගේ ප්‍රමාණයේ. මේ ධාතුන් වහන්ස බුදුරජාණන් වහසගේ ශරීර ධහතුවේ ප්‍රමාණයක් යම් ප්‍රමාණයකට අපිට කියපානෝ. භාගිතුන් වහගේ ශරීර ප්‍රමාණය කොතනවත් කාටවත් ප්‍රමාණ කරන්න පුළුහංකමක් පුළහංකමක් නේ. බ්‍රහ්ම භූතන් අති තුළන් කියලකිවේ එකයි කාටවත් තුළනය කරන්න පුළුවන්කමක් නෑ. නමුත් බුදුරජාණන් වහන්සේලාගේ උස ප්‍රමාණයන් ශරීර ප්‍රමාණයන් ධර්මය සඳහන් කරනකොට බුද්ධවන්සාට්ටකථාව සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ කොච්චර උසයිද කියලා. රියන් ගොලින්න්නම් රියන් දහාටක් කියල තමයි සඳහන් කරතින් දහට රියනක් ශරීර ප්‍රමාණයෙන් උසයි කිය. ධාතුන් වහසල ද්‍රෝනාාටක් ඉතුරුවෙන්ඩ අධිෂ්ඨාන කළා දන්ත ධාතුන් වහන්සේල භාගිතුන් වහන්සගේ ශ්‍රවීමමකගේ වැඩහිටිය හතලිශ්නම සම සතලිස් ධන්ත ධාතුන් වහන්සල කිරෙන නැපිකන්නේ ඒ ධාතුන් වහන්සේලා හතලිහම ඉතුරුුණා එතුට අනික් ධාතුන් වහන්සල කොහෙද තියෙන්නේ මහා පරිනිර්වාන සූත්‍රී ඒ පිළිබඳ සඳහන් කරනකොට කරුණු පැහැදිරි කරනවා චත්තා ලීසා සමාදන් කේසා ලෝමාච සබ්ද සු දේවා හරිංසු ඒකේ චක්චවාර පරපරම මහා දන්තධාතුන් වහසේ හතරන මැරුුණහම ඉතුරු ධන්තධාතුන් වහන්සේලා තිස් හයනමත්. කේස ධාතුන් වහන්සේලා ලෝම දාතුන් වහන්සේලා අනෙකුත් ධාතුන් වහන්සේලා දෙවිවරු අරංගයා කියල සඳහන් කර. දේවා හරිංස්ුවේකේකං චක්කවාල පරම්පරා. සක්වල පරම්පරාවං දෙවූ අරංගයා කියල කියනවා. පිනතින කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහස ්‍යාඥ ශේස්ත්‍රයේ. එන මේ සරුවගඥ ධාතුන් වහන්සේලා සක්කොලොවල් කෝටි ලක්සේම අවමවාසයෙන් වැඩ ඉන්නවා. ගෝටි ලක්සේක නම් කොහොමත් වැඩයින්න. හැබැයි එක සක්වලකට සමහර වෙලාවට තියෙන්නේෙ එකම එක ධාතුන් වහන්සෙනමයි. කේස ධාතුන් වහන්සෙනම ලෝම ධාතුන් වහන්සෙනම එක ධන්ත ධාතුන් වහන්සෙනම එක කුඩා ධාතුන් වහන්සෙනම. එක ධාතුන් වහන්සෙන මක් තමයි සක්වලට වැඩයි නමුත් පින්නතනී මේ සක්වල ගැන කල්ප නකරන්නකු මේ අපි ජීවත් එන සක්වල ධාතුන් වහසල කොච්චර වැඩඉන්නවද මේ සක්වලි මේ සක්වලෙත් සක්වලක ලෝක තිස් එකක් තිේෙනවා මේ සක්වලෙත් මනුස ලෝකට කොච්චර හම්බ වෙලා තියෙන එනතින මනුස්සලෝකෙ ලංකාව මොන තරං ධාතුන් වහසල වැඩඉන්න. එතකොට එක් සමහර සක්වලකටම වැඩයින්නේ එක මේක ලෝම ධාතුන් වහසෙනමයි. ද්‍රෝණ ආටින් අපේ අනුරාධපුරේ මහසෑයි විතරක් ද්‍රෝණයක්ම වැඩඉන්නවා. එතට අනික් හැම තැනටම විසරුුණේ ද්‍රෝණ හතයි ඒ ද්‍රෝන හතනුත්. කොඩා මධ්‍යම මහා කියන ධාතුන් වහසලා ලංකාවි කොච්චර වැඩෙඉවාද. ඊට අමතරව අපි මුලින් සගහන් කළා මහාධාතුන් වහසල් හත් නමක් අධිෂ්ඨාන කළා කියන. ඒ හත්නමෙනුත් මේ වෙන කොට ධන්තධාතුන් වහන්සේල දෙනමක් ලංකාවි විතරක් වැඩෙඉන්නවා. දකුණු අකුධාතුන් වහන්සේ ලංකාවි වැඩෙඉන්නවා. බදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරන විශාලතම සරුවඥධාතුන් වහන්සේ ඒ තමයි ලලාටධාතන් වහන්සේ සේරුවාවිල මංගල මහසයි අදක් පුද්්‍රරශ්මි විහිදෝමින් වැඩි ඉන්නවා ලංකාවේ අපිට තරන් මේ කෝටි ලක්සයක් සක්වලෙන් අනුග්‍රහ ලැබුණ වෙනත් රටක් න නෑ මේ සක්වලට විශේෂානුග්‍රහයක් තියෙනවා ාගිතුන් වහස වැඩහිට පුසක් වල එයින් අපි රටට මහපුදුමාකාර උපකාරයක් කරලා තිනවා ධාතුන් වහන්සල ඒ තරම්ම මේ රටේ වැඩයින්න නිසා මංහිතනි මේ රට තාමත් ආරක්ෂා වෙලාතියනවා. ඇයි මේරට ආරක්ෂයවෙන්නේ බුද්ධ ශාසනයේ පවතින්දන නිසා. භාගිතුන් වහසේගේ අිෂ්ඨානය නිස. සරුවගඥ ධාතුන් වහසලගේ ශක්තිය නිසා මේ රට රැකිල තියෙනවමිසාක් නැතන් අවාසනාවන්ත මිනිස්සු ජීවත්ව එෙන රට මේ තරං ධාතුන් වහන්සේලා ලැබිලත් කීයෙන් කීදනාද පිනතිී ඒයින් ප්‍රයෝජන ගන්නේ කීයෙන් කීදනාද බුදුරජාණන් වහන්සට සල කණ්ඩ දන්නේ මේක් බෞද්ධ රටක් කියල කියන්නේ නමුත් සමස්තයේ අරගෙන කල්පනා කරලා බැලුවොත් රටේ නොක්කොම බෞද්ධනනිමේනි බෞද්ධ පිරිස ගැනකල්පනා කරලා බැලුවූ ඉන්න පිරිසි යටත් පිරිසින් එක දවසකට කී දෙනෙක් බුදු හොඳිනව ඇත්ද වදිනායට වඩා නොවදිනාය ඉතා විශාලයි. මෙච්චර භාග්‍යයක් ලැබිල ගෙදරකනමු දරෝ ටිකත් එකතු කරගෙන බුදුන්වදින මව්පියෝ කීයෙන් කී දෙනා දීන්නේ නොඒෙක් වැඩ කියලා නොඒෙක් දෙනා නොයෙක් පැත්තර පිටත් වෙනවා සමහරයට උයන්ඩ තියනවා සමහ ගමනක් යන්ඩ තියනවා සමහරයට පාඩන් කරන්න තියෙනවා මේ මේ හේතු දක්වලා භාගතුන් වහන්සිට වන්දනා කරන එක විතර අත්හැරල තියෙනවා ඔයි නොයෙක් වැඩ තිබුණය වෙලාවෙනකොට සියලු වැඩ පැත්තක දාලා රූපෝ අනීගවට එකතුයෙනවා කොයි තරන් අවාසනාවන්ද තැනක ද පීන්නේ කියල ඉතල බලන්න මෙච්චර අනුකම්පා කරලා තියෙනකොට අපිටි පිනතුන අපි පවතින තත්ත්වය මීට වඩා වෙනස් වන්නඩ ඕන කියල හිතෙනවනන් මේ රටට මීට වඩා යහපතක් වෙන්් ෝන කියල හිතෙනවනන් අනාගතය අපේ දරුවන්ට මීටඩා හොඳ රටක් ඉතුරුවෙන් ඕන කියල හිතෙනවන අදපි මේ හිතන ප්‍රමාණය වෙනස් කරල වෙනවා අපි ක්‍රියාත්පක වෙන ප්‍රමාණය වෙනස් කරන්න වෙනවා එහෙම නැත්තන් රාටේ අනාගතයේ මීට වඩා ඉතා අවාසනාවන්ද තැනකට එනවා අපේ දරුවන්ගේ ජීවිත ඉතා අවාසනාවන්ත ජීවිත බවට පත්වෙන මුණ පාණ්ඩ ද්ධ වෙන කරදරවල ස්වාභාවික විපත් සතුරු කරදර මීට වඩා පින්නතුන බොහෝසේ උග්‍රවෙනවා. එක වෙනස් කරනෝනං වෙනස් කරන්න පුළුවන් කාටද. එක වෙනස් කරඩ පුළුවන් පිරිසක් ඉන්නවානං මේ බෞද්ධ පිරිසට විතර ඒ කරන්න පුළුවන්. නමුත් අපි ඒ කාරණාව අත්හැරලා වෙනවෙන දේවල් මුල් තැනට තියයාගෙනන්න. සමහරායේ මෙත්‍ය දුෘෂ්ටික නමුත් තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතය වුනත් දෙෙන්ඩ සූදානන් වෙනකොට. අපි ගාව එහෙම කිසිම දෙයක් නැතුව අපි විවේචනය කරකර විතරක් බලාගෙන ඉන්නවා. ඒ අයයි තමන්ගේ ආගම වෙනුවෙන් ජීවිතෙත් දෙනවා අපි බුද්ධාගම වෙනුවෙන් බුදුරජාණන් වහන්ස වෙනුවෙන් මොනෝද කළේ කියල කල්පනා කරලා බැලුවොත් ඒ කයිමම සඳහන් කළේ දවසකට විනාඩි දහයක් බුදුරජාණන් වහසේ දනගහන්නවත් කාලයක්ක පිටි නෑ. නමුත් තාමත් මේ විදිීති ඉන්නවා භාගිතුන් වහසගේ ශාසනයේ මේ රට ආරක්ෂා වින්නන නිසා. ඒ භාගිතුන් වහසගේ කරුණාව හින්දම තමයි අදත් මෙහෙම ජීවත්තෙන්. ආන්ගේ නිසා මේ කරුණු විශේෂයෙන් හිතන්ඩෝනේ. බුදුරජාණන් වහසේ කොච්චරාපට අධිෂ්ඨාන් අනුග්‍රහ කලාද. භාගිතු වොහසගමේ අධිෂ්ඨාන ශක්තිය මොනතරං ප්‍රබලද. භාගිතුන් වහස්සේගේ ගුණේ අනන්ත බව කොච්චරද කියන කාරණාවයි මේ හැමතැනීම අපිටකිව. මෙවම් බුදුගුණා අනන්තයි කියල භාවනා වඩන්ඩ පටන්ගත්තුත්. මේ අනන්ත බව වැටහෙන්ඩ වැටහෙන්ඩ තමයි අපේ හිත ඒ බුදුගුණේ ඔස්සේ වැඩෙන්ඩ පටන්ගන්න. එහෙම කරුණු වැටහෙන්න්ඩ පටන්ගත්තු තේරෙනවා. බුදුගුණ භාවනාව කියල කියන්නේ කොච්චර සංකීර්ණ භාවනාවක්ද කියලා වනතන ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා තියෙන නිසා අචින්තේය සූත්‍රයේ ඇසිරු කරගෙන සිදුකරන හතර විනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු මේ උතුම් ධර්ම දේශනාවේ අද දායකත්වය දරුණු ලබන්නේ හොරන කණන් විලපදිංචි ස්වර්ණලතා බමුණු වාආරච්චි මෑණියන් විසින්. උතු මරමුණු කීපයක් සෙහිපත් කරනවා. මීට වසර හතලිහකට පෙර මියගිය සේතන්සිං්ඥෝ බමුණු ආරච්චි පියාණන්ට පින් අනුමෝදන් කිරීමත්. පතිරගේ ඇසිලිං නෝනා මෑණියන්ටත් රූපා බමුණු ආරච්චි සහෝදරියයටත් පාලිත වික්‍රම සිහ ස්වාවිිපුරෂාණන්ටත්. බෞද්ධයා මාධ්‍යාලයේ නිර්මාත්‍රුවරව වැඩසිට අපවත්මීම දාළෙ අතිපූජනීය දරනාගම කුසල දම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් සියලුම සංගපීතරුන් වහන්සේලාටත් මේ රැස්කරගත්ත උතුම් සද්ධර්ම දානමය කුසල කර්මය අනු මෝදං වේවා ඊට අමතරව දේශකයන්නන් වහන්සේටත් පිංකමට සහභාගවූ සියලු දෙනාට සහ. සියලු දෙනාගේ පවුල්වල සියලුම සාමාජික සාමාජිකාවන්ටත් බෞද්ධයා කාර්මණ්ලේ සියලු දෙනාටමත් ලක්වැසි ලෝවැසි ධර්මශ්‍රවණය කරන සියලුම දෙනාටත් ප්‍රත්නත්‍රී ආශිරුවාදය ලැබේවා කොරෝණා වසංගතයෙන් පීඩාවට පත්ත සිටින ලක්වාසී සහ ලෝවාසී සියලුම ජනතාවට තුනුරුවන්ගේ ආශිරුවාදයෙන් ඉක්මංසුවය නිදුක් නිරෝගි භාවේ චිරජීවනය උදවේවා කියල ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටමත් ආශිර්වාද කළ සියලු දෙනාටමත් පින් හා රත්නත්‍රය ආශිරවාදය ලැබේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරා ආර් සත්‍ය ධර්මයාව බෝධ කරගන්ඩ මේ මහා කුසල කරමේ හිතුවීවා කෙල නැවතවතාව ප්‍රර්ථන කරමු. ආකාසත් සහාචජ මට්හාා දීවානාගා මහිද්දිකා පං්ඥන්තන් අනු නෝදිිත්වාච්චිරංග්‍රක්කන්තුළෝක සාසනන් දේවෝ වස්සතුකාලීනේ සස්්‍යය සම්පත් හෝතුචේ. लोको च राजा भवतु दम्मिको